සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවස් උණු සුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. තේරවාදී බෞද්ධ දර්ශනී අගය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් වීමට බෞද්ධ දර්ශනයේ විශාල පිටුවහලක් වූ බව අපි කවුරුත් දන්නා වූ දෙයක්. උඩුවේ ධම්මාලුක හිමිගේ ඇත්පැටවට බලපත්‍රයක් නොමැති බවට අධිකරණයේදී අනාවරණයක්. හැටන් භගවන් තලාව ප්‍රධාන මාර්ගයේ කොටසක් කාසල්රි ජලාශයට නායයයි. ජයසූරියටත් ICCN දූෂණ චෝදනා. මාධ්‍යවේදී ජමාල්ගේ අතුරුදන් වීම බැද පෙරදිග හොල්ලයි. ශ්‍රී ලංකාව හා කලාපේ රටවල් අතර අන්තර්ජාතික සම්බන්දතා වඩා ශක්තිමත් වීමට තෙරවාදී බෞද්ධ දර්ශනය මනා පිටිවහලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ මහනුවර අස්ගිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ප්‍රතිකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝවුඩ් නිව් වැලිගම ප්‍රදේශයේ අඩි 10ක් පමණ පොළව තුලට ගිලා බැස තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඒ අසල පිහිටි නිවාස පහක්ද කසල්රි ජලාශයට කඩා වැටි ඇති බවයි. නෝවුඩ් පොලිස් වසමට අයත් නිව් වැලිගම ප්‍රදේශයේ මේට දින කිහිපයකට පෙර නායම් අවදානමක් සක්‍රිය වුණා. ජාතික ගොඩනැගිලි පරිශන ආයතනයේ නිර්දේශ මත එහි පදිංචි පවුල් 5කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. නායම් සක්‍රිය වීමත් සමග මාර්ගයේ රථවාහන ගමනාගමනයේද අත්හිටු වීමට නෝවුඩ් පොලිසිය පියවර ගත්තා. පොලිසිය පැවසුවේ මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනයට කටයුතු කළ බවයි. ප්‍රධාන මාර්ගයේ ගිලාපැසීමත් සමග නෝවුඩ් භගවන්තලාව මස්කෙලිය නල්ලතන්නි ආදී ප්‍රදේශවල ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. දින කිහිපෙට ඉඳලා පොඩි පොඩි ඉරිතැලීම් ගෙල්ල තිබ්බා. ඊයේ සෑහෙන අඩි 20ක් ඉඳලා බැහැලා තිබ්බේ. අද මුදුමණින්ම නිවාස පහක් එක්කම මේ ජලාශයට ගියා. එතන දැන් හෙලක් එක්ක වගේ තියෙනවා. දැනුනේ යටි කන්ද ඇවිල්ලා පල්ලෙහා පැත්ත කඩාගෙන ගියා. මෙහින් තාම දැන් කන්ද එනවනේ. මුලා කරන්න තියෙන ඉතින් තේරෙන්නේ නැහැ අපිට. ප්‍රදේශයේ තවත් නිවාස කිහිපයක් නායාමී අවදානමක පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ. කිසිවෙකුටත් හානි වෙලා නැහැ. මොකද කල්තියා ජනතාවීම ප්‍රදේශවලින් ඉවත් කිරීමක් සිදු කරා. ඊට අමතරව නිවාස 5කට පමණ අලාභ හමී වෙලා තිබෙනවා. නමුත් තවත් නිවාස කිහිපයක් අයම ප්‍රදේශයේ අවදානම් තත්ත්වයේ පවතින බව තමයි අපිට පෙනී ගිලා තිබෙන්නේ. කිසිවතත් ඉවත් කරපු ජනතාව දින කිහිපයක මුල්ලේ පටන් ආරක්ෂිතව සිටිනවා. විකල්ප මාර්ග පිළිබඳව විස්තරයත් ඒ සියලු දත්ත යවත් කාලීන කළා තියෙනවා. 1.7 දුරකථන අංකය ඔස්සේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇද්දනම් මෙම ප්‍රදේශ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. 1.7 දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙන්න කියලා. එම ප්‍රදේශයට ළඟා වීම ඉතාමත්ම සුදුසු නැති බවත් එම නැරඹීමට නොයන නිසා අපි ආපදා කළමනාකරන මධ්‍යස්ථානීය විදියට සීලුම එම අවට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කඩිනමින් විකල්ප මාර්ගයක් සෑදීමටද කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළා. අපි බොහොම කඩිනමින්ම විකල්ප මාර්ගයක් සංවර්ධනය කරන කටයුතු තමයි මේ වෙනකොට කරගෙන යන්නේ. කොහොම වුණත් මේ මාර්ගය නැවත සකස් කිරීම සඳහා විශාල මුදලක් වැය වෙතයි අපි බලාපොරොත්තු වෙනවා. මේ නාය ගියපු ස්ථානයම සංවර්ධනය කරන්න හැර වෙන විකල්පයක් අපිට නෑ. දැනට කිලෝමීටර් 5ක් 6ක් පමණ දුරකින් විකල්පයක් හැදුවට ඒ විශාල වාහන ගමනාගමනයට පුළුවන් විදිහට හදන්න අපිට අපහසු තත්ත්වයක් තියෙන්නේ. ශ්‍රීපාද සමය පටන් ගන්නවා දෙසැම්බර් මාසේ වෙන විට. ඉතින් මේ මාර්ගය තමයි පාද වන්දනා කරන සියලු දෙනාම ගමන් කරන ප්‍රධාන මාර්ගය වන්නේ. ඒ නිසා මේක අපි දෙසැම්බර් මාසට කලින් කෙසෝ පිළිසකර කරගත යුතු වෙනවා. නායම් සක්‍රීය වී ඇති ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළණි දිගම්බරන් මහතා සඳහන් කළේ අවදන් නුවන් සඳහා සුදුසු ඉඩමක නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරන බවයි. නායකිය ප්‍රදේශයේ නිවාස 4ක් කාසල්රි ජලාශයට ගිලා බසින අයරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයව. ये बोट है आप लोग बलंग है
නායාම හේතුවෙන් දුරකථන හා විදුලි රැහැන් මෙන්ම වෙනත් යටිතල පහසුකම් රැසකට හානි සිදුව තිබෙනවා. ශ්‍රී ලංකාව හා කලාපේ රටවල් අතර අන්තර්ජාතික සම්බන්දතා වඩා ශක්තිමත් වීමට තෙරවාදී බෞද්ධ දර්ශනය මනා පිටිවහලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ මහනුවර අස්කිරිය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්. ධර්මතර විනේතර උකත් ස්වාමින් වහන්සේ නමක ලෙස පූජ්‍ය ගොඩකම මංගල ස්වාමින් වහන්සේ වෙත තායිලන්ත රජෙන් ලැබුණු ධම්මචක්ක රාජකීය සම්මානය උන්වහන්සේ වෙත පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා. පූජ්‍යගොඩගම මංගල ස්වාමින් වහන්සේ මෙරට සිදු කරන ජාතික ආගමික හා ශාසනික සේවාව සහ ජාත්‍යන්තර වශයෙන් තේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා ඉටු කරන සේවාව අගය කරමින් තායිලන්ත රජයේ මකින් උන් වහන්සේ වෙත මෙම රාජකීය සම්මානය පිරිනමා තිබෙනවා. අස්කිරි පාර්ශ්වයේ මහනාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් ඇතුළු පූජ්‍යපක්ෂයේ විශාල පිරිසක් මෙන්ම මැති ඇමතිවරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී ජනාධිපතිතුමා රැස්ව සිටි සභාව අමතමින් පැවසුවේ පූජ්‍ය ගොඩකම මංගල ස්වාමින් වහන්සේ වෙත ලැබුණු මෙම සම්මානය රටටද ලැබුණු විශාල ගෞරවයක් බවයි. ආක්‍රමණශීලී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වූ යුගයන් තුල අසල්වැසි රටවල් සමග තිබූ මිත්‍රත්වය බිඳ වැටුණත් තේරවාදී බෞද්ධ දර්ශනය තුල තමයි මේ කලාපයේ තුල රටවල් තුල අන්තර්ජාතික සමානතා වඩාත් ශක්තිමත් වුණේ. ඒ නිසා තෙරවාදී බෞද්ධ දර්ශනයෙන් බෞද්ධ දර්ශනයේ ප්‍රබෝධයේ සමග ඇති වූ සමාජමය වෙනස්කම් ආධ්‍යාත්මික පුළුල් උතුම් දර්ශනයක් ලෙස ඇති වූ මිනිසුන්ගේ යහපත්කම වගේම ඒ ජාත්‍යන්තර සමානතා ශක්තිමත් වීමට බෞද්ධ දර්ශනයේ විශාල පිටුවහලක් බව අපි කවුරුත් දන්නා වූ දෙයක්. ජනාධිපති කාර්යාලයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් මේ සතියේ ප්‍රකාශයක් ලබා ගැනීමට සූදානම් වනවා. මේ පැමිණිල්ල යොමු කර තිබුණේ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 12 වනදා පූතක් පළඹුණා. ඒ දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයක නමල් කුමාර නමැත්තෙකු උපුටා දක්වමින් මේ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හිටපු ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සම්බන්ධ බවයි නමල් කුමාර පවසා තිබුණේ. සැප්තැම්බර් 12 වනදා සිට මීට අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ මහතාකින්ද මේ පිළිබඳව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාකින්ද ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු නාලක සිල්වා නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. බෙසිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ප්‍රමාද කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශවෙන් දිගින් දිගටම චෝදනා එල්ල කළා. එහෙත් තම දෙපාර්තමේන්තුව ඊට අදාළ විමර්ශන විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කරන බවත් වර්තමාන ආණ්ඩුව යටතේ එම විමර්ශනවලට කිසිවෙකු බාධා නොකරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා. ජනාධිපතිවරයාකින් ප්‍රකාශයක් ලබා ගැනීමට පවා තමන්ට බාධාවක් නැති බවද එම නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ හිටපු ප්‍රධානියා මෙවන විට අනිවාර්ය නිවාඩු යවා තිබෙන අතර එම කොට්ටාසේ තිබී අතුරුදන් වී ඇති සැහැල්ලු ස්වයංක්‍රීය ගිනි අවි සම්බන්ධයෙන්ද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා රහස් පොලිසියට පැමිණියා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මේ විමර්ශන විධිමත්ව කරන බව දක්නට ලැබෙනවා. ඒ විමර්ශන වලට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න හදිසියෙම අද දවසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහභාගී වෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දන්වා සිටියා. ඒ අනුව ඒ සඳහා සහයෝගය ලබා දෙන්න අදාළ සීඩී පටයත් රැගෙන අද මේ විදියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහභාගී වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විහිළුකාරයෙකුගේ තත්වයට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ. මම හිතන්නේ රටක ගුවන් සේවාව රජය සතුව තියෙන්නට ඕනක ලාභ ලබන්න බැරි නම් පාලක මණ්ඩලයේ දුර්වලතාවයක්.
දැන් මේ දේශපාලන වේදිකාවේ ජෝකර් කෙනෙක් බවට පත් වෙමින් යන කෙනා තමයි කෝටාබේ රාජපක්ෂ. තැන් තැන් වල ගිහිල්ලා වොයිස් කඩ් දෙනවා, hina වෙන්න ඕනේ නැත් තැන් වල අනවශ්‍ය විදියට hina වෙනවා. ඊයේ කියනවා ශ්‍රී ලංකන් එයාලයින් එක රජය සතු වෙන්න ඕනේ. ඒක පාඩුවක් වුණා නම් අදාළමතුරුන්ගේ නොහැකියාව නිසා තමයි ශ්‍රී ලංක එයාලයින් එක පාඩු සිද්ධ වුනේ කියලා. 2008 වෙනකන් ශ්‍රී ලංකන් එයාලයින් එක එමිරේට්ස් එක වැඩ කරා. 2008 අවුරුද්දේ ශ්‍රී ලංක එයාලයින් එකේ ලාභය රුපියල් බිලියන 4.4ක්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ලොකුමස්සිනා තමයි ශ්‍රී ලංක එයාලයින් එකේ සභාපති වෙලා හිටියේ. ශ්‍රී ලංක එයාලයින් එක බාරව කාලයක් හිටියා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ අයියා චමල් රාජපක්ෂ. මේ රාජපක්ෂලගේ කෙරුවාව අවසන් වෙනකොට 2015 ශ්‍රී ලංක එයාලයින් එකේ පාඩුව රුපියල් බිලියන 107යි. तो රාජපක්ෂලා ඒගොල්ලන්ගේ අයියලා මස්සිනාල එකතුලා ශ්‍රී ලංක එයාලයින් එක මහා පාඩුවක් රට සිද්ධ කරා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා නම් ඒ පාඩුව රක් කියන්න ඕන කියලා හිටපු ඇමතිවරු ඒ ඇඟිල්ල දෙකන වෙන කාටවත් නෙමෙයි චමල් රාජපක්ෂට මහින්ද රාජපක්ෂට මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ලොකු මස්සිනාට ඇතුළේ කණ්ඩායමට බාරකාර ආණ්ඩුව පිහිටවීම පිළිබඳ මේ දිනවල විවිධ අදහස් පළවනවා මැති ඇමතිවරුන් කීප දෙනෙකුද මේ සම්බන්ධයෙන් අදහස් දක්වුවා විමල් වීරවංශ උන්නේ ඊයේ පෙරේදා කියලා තියෙනවා දැන් මෙහෙම බලන් ඉන්න බෑ බාරකාර ආණ්ඩුවක් අතට ගන්න ඕන කියලා එයාට ආයේ ඇමතිකම ගන්න උන්නේගෙන් මං අහනවා ඒ ඇමතිකම තියාගෙන ඉන්නකොට උන්නේ මොකක්ද දන්නවද කරේ රණසිංහ ප්‍රේමදාස මැතිඳුන් හදාපු උදා කරපු ගම්මානවල වටේට තියෙන පොදු විදන් ටික අරගෙන විකුණන්න කටයුතු කරා මේ කික්කිනාට උණිකම තිබුණාට තමන්ට බලය නැති වෙනකොට තමන් ආණ්ඩුවේ ඉඳලා අයින් වෙනකොට AI වුමනාවල් ඉෂ්ට කරගන්න AI ප්ලෑන් හදුවට මේ රටේ ඒ දේ කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ 2020 වෙනකන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් මේ ජාතික ආණ්ඩුව අපි ඉදිරියට යනවායි කියන කාරණාව අපි ඉතාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා හෙට මේ රජේ මාරු වෙනවා අනිදා මේ රජේ මාරු වෙනවා කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා මම ජනාධිපති වෙනවා මම අග්‍රාමාත්‍යමා වෙනවා කියලා හැම එකම බලාපොරොත්තු වෙමින් ඉන්නවා දැන් හරකේ ගණ්ඩ ඉස්සලා අල්ලපු ගෙදර මිනිහාට පොරොන්දු උනාලු මං කිවි දෙන්නම් කියලා ඔයාලා හරකක් තවම ගත්තත් නෑ කිරේනවා කියලා කොහමද පොරොන්දු වෙන්නේ ඒක නිකම් මේගොල්ලන්ගේ හීනක් බාරකාර ආණ්ඩු හවුල් ආණ්ඩු ජාතික ආණ්ඩු මේවා විවිධ දේවල් කතාවේ නමුත් මම තමුන් ආසාරල කියනවා ඒකවත් විපක්ෂය කියලා එකක් නැහැ ඒක බොහොමතාවකාලික නිර්මාණයක් ඒ ඔක්කොම ඉන්නේ එක්සත් ජනතා නිදහස් සන්දහා ඒක එක්කෙනාගේ පස්සේ ගිලා ආණ්ඩු පීඨෝ කියන හැමතිකම් ගන්න සූට් මාගෙන ඉන්න කට්ටිය මම කියන්නේ කැමති ඔය සූට් මාගෙන ඉන්න කමන්නේ ඕක ජීවිතේන අඳින්න නම් හම්බෙන්නේ මේ රජය අපි 2020 වෙනකන් යනවා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ ඇත්පැටවා ලියාපදිංචි කිරීම සඳහා කිසිදු අවස්ථාවකදී වනජීවී දෙපාර්තමේන්තුව වෙත අයදුම්පතක් ලැබී නොමැති බව අධිකරණයේ හමුවේ හෙළිපුණා. නිසි බලපත්‍රයක් නොමැතිව ඇත්පැටවෙකු තමන් සන්තකයේ තබා ගත්තේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිලි පාර්ශවයේ වාචික දේශන කොළඹ මහාධිකරණයේදී ආරම්භ කෙරුණු අවස්ථාවේදී මේ බව හෙළිපුණේ. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාර මහතා පැමිණිලි පාර්ශවයේ වාචික දේශන ඉදිරිපත් කළා. නඩුව වැඩිදුර විභාග කිරීම සඳහා මේ මාස 25 වෙනිදා කැඳවීමට මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා නියෝග කළා. වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත සහ පොදු දේපල පනත යටතේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් 2015 වසරේ ජනවාරි මාස 28 වෙනිදා කිරුලපන ඇලන් මෙතිනියා රාමයේ ලියාපදිංචි නොකළ ඇත්පැටවෙකු පොදු දේපලක් ලෙස දැනදෙන ළඟ තබා ගනිමින් මෙම වැරදි සිදු කර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා කර ඇත්තේ. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 4 දිනකට එරෙහි නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අද කැඳවනු ලැබුවා. නඩුවට අදාළ ඇතැම් ලේඛන තවමත් විත්ති පාර්ශවයට ලැබී නොමැති බවයි විත්ති පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට දැන්වූයේ. නොලැබුණු ලේඛන ලැයිස්තුවක් මගින් ඒ පිළිබඳ හෙට අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙසට විත්ති පාර්ශවයට නියෝග කෙරුණා. නඩුව මේ මාස 30 වෙනිදා සිට දිනපතා විභාගයට ගැනීමට මහාධිකරණය නියෝග කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුඉන්න සහ ලසන්ත බණ්ඩාර යන අය මහාධිකරණය හමුවේ අද පෙනී සිටියා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් පෞද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මෙම නඩුව විභාග කෙරෙනවා.
බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට වරදකරුවන් වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඇතුළු සිවුදිරිකුට එරෙහිව ලබා දී තිබූ දඬුවම් ප්‍රමාණවත් නොවන බවට පවසා නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සම ලබන වසරේ මාර්තු 1 වෙනිදා විභාගයට ගැනීමට අභියාචන අධිකරණය අද දින නියම කළා. කොළඹ මහාධිකරණයේ ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් එම නඩුවේ චූදිතයන් ගොනු කළ අභියාචනද එම දිනයටම කල් තැබුණා. නීතිපතිවරයා ගොනු කළ අභියාචනයෙන් ඉල්ලා ඇත්තේ මහාධිකරණයෙන් චූදිතයන්ට ලබා දී ඇති අවුරුදු 20 බැගින් වූ සිර දඬුවම් ඉවත දමා ඔවුන්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දෙන ලෙසයි. තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විධාන පතිරණ ලහිරු කැලුම් සමන් දේශප්‍රිය සහ ප්‍රදීප් චතුරංග යන අයයි සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්ව සිටින්නේ. ශ්‍රී ලංකා අන්ත ජනසේවා මණ්ඩලය සංවිධානය කළ අන්තර්ජාතික සුදු සැරයටි දින සැමරුම් උත්සවය කොළඹදී පැවැත්ුණා. ඒ කොළඹ පුරපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් 55 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යාධාර ලබා දීමට සැලසුම් කර ඇති බවයි මෙහිදී අනාවරණය වුණේ. මහජන චීනේ ජෑන්සු ප්‍රාන්තයේ ස්වේච්ඡා සංවිධානයක ආධාරමත මෙම ශිෂ්‍යාධාර පිරිනමනවා. කොළඹ දෙකපල්ලිය පාරේ තියෙන මේ ගොඩනැගිල්ලේ තමයි ශ්‍රී ලංකා අන්ධ ජන සේවා මණ්ඩලයේ පුනරුත්ථාපන වැඩ කටයුතු සියල්ලම කරන්නේ. මේ වගේ විශාල දෘශ්‍යාබාධිත දරුවන්ට ජීවිතය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන ඒ පරිසරය නිර්මාණය වෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානය තමයි මේ මධ්‍යස්ථානය. මේ ගොඩනැගිල්ල අනිවාර්යයෙන්ම පහසුවෙන් තමාගේ සේවාව කරන්න පුළුවන් තත්වයකට ගෙනෙන්න ශනිකවම කටයුතු කරනවා වගේම මේක නැවත වාරයක් ප්‍රතිෂ්ඨාපනය කරමින් ඔබ තමුන්නාන්සලාට මේ සේවාව වඩාත් ජීවුනුවෙන් මෙතනින් මේ සේවාව ලබා ගැනීමට අවශ්‍ය කරන කොළඹ මහනගර සභාවෙන් දිය හැකි සියලුම පහසුකම් මම ලබා දෙන්න කටයුතු කරනවා. මේ අතර ජාත්‍යන්තර සුදු සැරයට දිනේ නිමිත්තෙන් පාගමනක් දියත උයනේ සිට සුහුරුපාය පරිශ්‍රය දක්වා පැවැත්ුණා. මෙහිදී සුදු සැරයට දිනේ සංකේතවත් කරමින් සුදු සැරයටි සහ සිහිවටන බෙදා දීමද සිදු වුණා. විශිෂ්ට අධ්‍යාපන ප්‍රතිඵල පින්නු දෘශ්‍යාබාධිත සිසු සිසුවියන්ට ත්‍යාග ප්‍රදානයක්ද සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දෘශ්‍යාබාධ සහිත ජනතාවගින් 4%කට රජයේ රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙලක් යොදා ඇති බව අමාත්‍ය දයාගමගේ මාතා මෙහිදී පැවසුවා. ආබාධ සහිත උදවියගේ ඒ හැම අවශ්‍යතාවයක්ම අපි සඳහන් කරලා ඒක තමුන්නාන්සේලගේම සමිති වලට දීලා ඒකේ තියෙන තවත් අඩුපාඩු තියෙනවා නම් ඒවා ඔබ සකස් කරලා මම කැබිනට් අනුමැතිය අරගෙන පාර්ලිමේන්තුවට දාලා කොහොම හරි අපි මේ අවුරුද්ද ඉවර වෙන්න ඉස්සෙල්ලා ඒක පාර්ලිමේන්තුවේ නීතිගත කරන්න. නියෝජ්‍ය මාත්‍ය මුතු සිවලිංගම් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමකේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සෑම දරුවෙකුටම නිදහස් හා නිවහල් අධ්‍යාපනයක් ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ සැමට සෙවන වැඩසටහන යටතේ හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 38ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයාගේ සහ පෞද්ගලික දානපතින්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් බස් රථයේ විද්‍යාලයට පිරිනමුණා. පාසලේ ඉගෙනුම ලබන දරුදරියන් 500කට අධික පිරිසකට මෙමගින් සෙත සැලසෙනවා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවෙන් බිහි කරා ජනාධිපතිවරේ ඒ පවුලේම මැති අමතිවරු. ඇයි ඒ අයට බැරිුනේ හිරින්ද බල ප්‍රදේශයේ ගැන මේට වැඩිය හිතන්. මේ පාසල් බස් රථය දෙන්නේ රටේ ඉහළ තනතුරු වලට යන්න නෙවෙයි. හැම රජයක්ම බැඳිලා සිටිනවා නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනයක් ලබා දෙන්න. එහෙනම් අද මේ බස් රථය අපි පරිත්‍යාග කරන්නේ CWW කන්නංගර මැතිතුමාගේ ඒ උතුම් ශ්‍රේෂ්ඨ නිදහස් අධ්‍යාපන සංකල්පය තවදුරටත් ශක්තිමත් කරන්න. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කට වැඩි ප්‍රමාණයක් සමග ඉන්දියා ජාතික යුවළක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට තිබෙනවා. මේ සමග තවත් තොරතුරු කැටි සටහන විශේෂංගේ. අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් බිලියන 24කට අධිකයි. ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍ර විනාශක කාර්යාංශයයි සක්කාර යෝල අත්අඩංගුවට ගත්තේ. චෙන්නයි සිට දිවිනට පැමිණි ඔවුන් ගමන් මළුවල පතුලේ ඉතා සූක්ෂම ලෙස මෙම මත්කොඩු සඟවා තිබුණා. දෙනියාය හිඟුරු හේන ප්‍රදේශයේදී දෙමළ ප්‍රහාරයකට ලක්වීමෙන් මිත්තණියක සහ ඇගේ මුණුබුරා ජීවිතක්ෂයට පත් වුණා. නිවසේ වහලේ බැඳ තිබූ දෙබර කූඩුවක් ඇවිස්සීමත් සමගයි දෙබරුන් පහර දී ඇත්තේ. නිවසේ සිටි දෙහැවිරිදි දරුවෙකු සහ ඇගේ මිත්තණිය ඉන් ජීවිතක්ෂයට පත් වුණා. මිත්තණියගේ වයස අවුරුදු 68ක්.
දෙහිඅත්ත කණ්ඩිය සඳුන්පුර ලිහිණියාගම් ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිට වූ අනතුරින් තුවාල ලබා රෝහල්ගත කර සිටි අනෙක් දරුවා ජීවිතක්ෂයට පත් වුණා. ඒ අනුව අනතුරට ලක් වූ පියා සහ පුතුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම දරුවන් වයස අවුරුදු 5, 10 සහ 14 යන වයස්වල පසු වූවන්. තුවාල ලැබූ මව පොළොන්නරුව මහරෝවලට ඇතුළත් කිරීමෙන් පසු අනුරාධපුර මහරෝවල වෙත මාරු කර යවා තිබෙනවා. මවුන් ගමන්ගත් යතුරු පැදිය ටිපර රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. ගල් මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන ආ යෝජනාවකට එම පක්ෂයේම මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල වී තිබෙනවා. ගල් මහනගර සභාව රැස්ුණේ නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්. නාගරික ඉංජිනේරුවරයා තනතුරෙන් ඉවත් කළ යුතු බවට යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහවිතාන නිහල් මහතා ගෙන ආවා. ඉංජිනේරුවරයා සිදු කර ඇතැයි කියන විෂමාචාර ක්‍රියා 20කට වැඩි සංඛ්‍යාවක් යෝජනාවට ඇතුළත් කර තිබුණා. ඔහුගේ යෝජනාවට විරෝධය පෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දක්වන ස්වාධීන මන්ත්‍රී එස් කුලතිලක මහතා පෙන්වා දුන්නේ මෙය චරිතඝාතනයක් බවයි. පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වන කැලුම් සෙනවිරත්න මහතාද නගරාධිපතිවරයාගේ හා සිය පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් අදහස් පළ කළා. ඒ අනුව සභාව තුළ උණුසුම් වාද විවාද ඇති වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 19ක් හා විපක්ෂව ඡන්ද 9ක් ප්‍රකාශ කෙරුණා. බෑන් ද බෑන් රියැලිටි වැඩසටහනේ දෙවන අදියරේ තවත් තරඟ කිහිපයක් අද පැවැත්වුණා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ITN මාධ්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය එක්වයි මෙය සංවිධානය කරන්නේ. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අසංග කරුණාරත්න. බෑන් ද බෑන් රියැලිටි තරඟාවලිය කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්වාධීන රූපවාහිනී සේවය එකමුතුවයි මේ කටයුත්ත පවත්වනු ලබන්නේ. කොළඹ නාලන්ද විද්‍යාලයේ ආශිස් සංගමයේ වෙනුවෙන්ෙහි උපසභාපති වෛද්‍ය තිලක් අමරසිංහ මහත්මයාගෙන් දැනගන්න අද වෙනකොට බෑන් ද බෑන් වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොමද? අතම මේ වෙනකොට පුදුම උණුසුමක් තියෙනවා මේ තරඟාවලිය පිළිබඳව. අද පාසල් පහක් සහභාගී වෙනවා. පාසල් සියල්ලම ඉතාමත්ම උනන්දුවෙන් මේ තරඟාවලියට සහභාගී වෙනවා. විශේෂයෙන්ම අද මේ තරඟාවලියේදී වේදිකාවේ දස්කම් දැක්වූ කණ්ඩායම් අතර සුදු පවුලේ කන්‍යාරාමය අපි බම්බලපිටිය දරුවන් කණ්ඩායම තමයි මේ ඉන්නේ. එහි පුහුණු කරන්න ලකී මහත්මයා ඉන්නෝ. මොකද හිතන්නේ අද ලැබුණු විනිශ්චය පිළිබඳව? ඔව් අපි ඇත්තටම සෑහෙන්නට පත් වෙනවා. දැන් මේ විනිශ්චය මණ්ඩලය කියපු අඩුපාඩු හදාගෙන අපි ඉස්සරහටත් හොඳ තරඟයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක ළමයට ඉතාම හොඳ අවස්ථාවක්. මොකද ලංකා මීට කලින් මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ වගේ අවස්ථාවක් හම්බුන්නේ නැහැ. කවදත් ස්වාධීන රූපවාහිනී සේවය මෙවැනි කටයුතු වල ප්‍රමුඛත්වය මූලිකත්වයේ ගන්නවා. සෑම ඉරිදාවකම රාත්‍රී 7ට ස්වාධීන රූපවාහිනී සේවයෝසේ නරඹන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ශ්‍රී ලාංකීය සුවිශේෂී රියැලිටි අත්දැකීම බෑන් ද බෑන් මම ස්වාධීන රූපවාහිනී සේවය වෙනුවෙන් අසංග කරුණාරත්න. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. යලිත් හමුවමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk